ස්වීම පවත්වන්නේ දැනට අපේ ශේත්‍රයේ අපි මූණ දීලා තියෙන ප්‍රශ්න රජයටත් අදාළ බලධාරී ආයතනවලටත් දැනුම් දීමක් කරන්න. පළවෙනියෙන්ම මම කතා කරන්නේ ඉන්ධන ප්‍රශ්නය ගැන. මොකද අපි විදේශ සංචාරකයෙකු රැගෙන ලංකා වටේ ගමන් කරද්දී ඉන්ධන අවශ්‍ය වෙනවා. එතකොට දැනට සංචාරක අධිකාරිය මගින් යම් ලිපියක් නිකුත් කරනවා ඒ ධාවනය කරන රියදුරට හා මාර්ග උපදේශකවරුන්ට. හැබැයි ඒකේ අනියුක්ත කරලා තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ළංගම ඩිපෝ වලින්නුත් සමහර නිර්දේශිත පෙට්‍රල් ෂෙඩ් කීපයක්. මෙහිදී අපි මූණපාන ගැටලුව තමා ඇත්තරම් පෞද්ගලිකවත් මමත් මූණපාපු ගැටලුවක්. හැන්දෑව හයෙන් පස්සේ අපි යුද හමුදා හා නාවික හමුදා ඒ වගේම ශ්‍රී ලංගම ඩිපෝ වලින් තෙල් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක අපි කාටත් ඒක පැහැදිලි. ඒ වගේම මේගොලන් දීලා තියෙන ෂෙඩ් අපිට හරියට මේ ෂෙඩ් එකට යනකම් අපිට තෙල් තියාගෙන යන්න කියලා එහෙම කරන්න බෑ. ඒ හින්දා මේක මීට වඩා පුළුල් කතිකාවක් විය යුතුයි. අපි කවුරුත් දන්නා මේ ශේත්‍රයේ නියරිලා ඉන්න අය අපේ සංචාරකයෙකු තියාගෙන කිසිම දවසක අපි වාහනයකට තෙල් ගහන්නේ නැහැ. ඒක තමයි මේකේ ප්‍රැක්ටිස් එක. මේක මෙතුවක් කාලෙක එහෙම තමයි ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. අපි රෑට තමයි තෙල් ගහලා සම්පූර්ණ වාහන පිරියල කරලා උදේට සංචාරකයා සමග ගමන කෙලින්ම යනවා. මොකද ඔවුන්ගේ විනාඩියකට ඔවුන්ගේ කාලයට තමයි ඔවුන් සල්ලි ගෙවලා තියෙන්නේ. අපි ඔවුන්ව පෝලිං වල තියන්නේ අපේ පුරාතනයේ සිට ඒක ප්‍රැක්ටිස් එකක්. ඉතින් මෙහෙම පංගුවක් ෂෙඩ් වලට අපි ගියාම කියනවා ෆොරිනව අරන් එන්න, විදේශිකයව අරන් එන්න, එතකොට අපි තෙල් ගහන්නම් කියලා. මේක දැනට ක්‍රියාත්මක වෙනවා. අධිකාරිය හරි රජය හරි මොනා කිව්වත් අපි ප්‍රැක්ටිකලි මේක ඉන්න හින්දා අපි ඒක අත්විඳිනවා. ගොඩක් ෂෙඩ් වලින් අපිව හරවල අරිනවා. අපිට මේක කරන්න බෑ, අපිට ගහන්න නෑ, අපිට කෝටා එක උපදෙස් දීලා නෑ. මම මේ මොහොතේ රජයෙන් හා අපේ සංචාරක අධිකාරියෙන් ඉල්ලනවා මේකට මීට වඩා විධිමත්ව දැනුවත් කිරීම කරලා මේ පෙට්‍රල් ෂෙඩ් දැනුවත් කිරීම කරලා අපිට සහනය දෙන්න. අපි ඉක්මනින් මේ වැඩ කටයුතු අපිට කරගෙන යන්න. මොකද අපිට කාලයත් විදේශිකයන්ගේ කාලය වටිනවා. ඉතින් මෙහෙම කාලය පිළිබඳ ගැටලුවක් මතු වුණ ගමන් ඔවුන්ගේ රියක්ෂන් එක නෙගටිව් වෙනවා. ඔවුන් ඒක ෆීඩ්බැක් එක ඒ ලෝකෙට යන්නේ අපි පෝලිං වල හිටියා, අපේ ගයිඩ් හරි අපේ ඩ්‍රයිවර් හරි මාර කට්ටක් කාලා ෆියුල් ගහගත්ත කියන එක ගිය ගමන් අපිට එන රෙස්පොන්ස් එක ඉතාමත් දරුණුයි. මම මාධ්‍ය ආයතන වලින් බොහොම කාරුණික ඉල්ලනවා ඔබලා මේ සමාජය දැනුවත් කරන්න. විදේශිකයෝ රැගෙන යන වාහනයක් විදේශිකයන් ගමන් කරන වාහනයකට ප්‍රමුඛතාවය දෙන්න සමාජයට කියන්න. මේගොල්ලන් ඩොලර් හොයන්නේ, මේගොල්ලන් ඒගොල්ලන්ගේ බඩ විතරක ගන්න නෙමෙයි. මේ අපිට මූණ දීලා තියෙන ප්‍රශ්නේ ගොඩේන්න එකම විදිය මේ ඩොලර් රුපියන එක. මේ ඩොලර් රුපියන මේ වාහන වලට ප්‍රමුඛතාවය දෙන්න. සමහරවිට අපි ගියාම අපිට කියන්නේ නොයෙක් අකරතැබි වලට මූණ පාන්න සිදු වෙනවා. ඒ නිසා ඒගොල්ලන් ඔබ සමාජ විශේෂයෙන්ම මම ඉල්ලනවා අපේ මේ විද්‍යුත් මාධ්‍ය වලින් සමාජය දැනුවත් කරන්න මීට වඩා අපිට සහයෝගය දෙන්න කියන එක ඒකත් ඉල්ලනවා. තව කාරණාවක් මතක් කරන්න ඕන, අපේ විශාල වශයෙන් අපේ ගයිඩ් සහෝදරයෝ රට හැරගොහෙලා තියෙනවා. ඔවුන්ට ආදායමක් නැතිකම නිසා ඒ වගේ වෙනත් වෘත්තීන් වලට නියැලෙනවා. ඉතින් මේ වගේ පුහුණුවලත් පිරිසක් මේ ශ්‍රේත්‍රය හැරයාම තුළ අපේ සංචාරක ශ්‍රේත්‍රය තුළ ඇතිවෙන ගුණාත්මක භාවයට ගැටලුවක් පත් වෙනවා. මොකද අපි ගුණාත්මක සේවය අතින් තමයි අපි සංචාරකව අද්ද ගන්න ඕනේ. අපි දැන් අපි ගොඩක් බලන්නේ හොඳ සංචාරකව අද්ද ගන්න, හොඳට වියදම් කරන්න පුළුවන් සංචාරකව අද්ද ගන්න. ඒ ගොලන්ට අපි ගුණාත්මක සේවයක් දෙන්න නම් ගුණාත්මක වශයෙන් පරිපූර්ණ සුදුසුකම් ලත් පිරිසක් ඉන්න ඕන. මේ සුදුසුකම් ලත් පිරිස රට යනවා. ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කරලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න වලට යම් පිළිතුරක් ඔවුන්ට සහනදායි පිළිතුරක් ලබා දෙන ලෙසත් මම රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ වාහන ගොඩක් වෙලාවට දැන් ලීසින් කම්පැනිස් වලින් ඒ පේමන්ට්ස් ගෙවා ගන්න බැරුව කොවිඩ් ප්‍රශ්නේ දැන් මේ ආපු ආර්ථික අපහසුතාවය නිසා වාහන අරන් ගිහිල්ලා තියෙනවා. ගොඩක් අයට වාහන නැති වෙලා තියෙනවා. ඒ බැංකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් වාහන නැහැ. රජයෙන් මම කාරුණික ඉල්ලා සිටිනවා මේ එන අයවැයේදී විදේශ IMF එක වගේ ආයතන වලින් ලැබෙන සහනත් මුල් කරගෙන අපිට බදු සහන සහිත වාහනයක් ලබා දෙන්න, පරිසර හිතකාමී එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි වාහනයක් අපේ සංචාරක මාර්ග උපදේශක යන්ට ලබා දුන්නොත් ඒක බදු සහනේ අපි අවුරුදු 5කට
සරයක් හැමතිස්සෙම අලුත් වාහනයක් පාවිච්චි කරන ඔබලා දකින්න ඇති සංචාරකයෝ ගමන් කරන බොහොම සුපෝභෝගී අලුත් වාහනවල අවුරුදු 5කට වාරයක් අපි අනිවාර්යෙන් අපි වාහන මාරු කරනවා. ඉතින් එතකොට අපිට ඒ බද්ද අපි අවුරුදු 5ේ අවසානයේදී අපිට ඒක අපෙන් කපා ගන්න. මූලික අපිට දැන් බදු ගෙවන්න විදිහක් නැහැ. අපිට ඒ බදු සහනය සහිතව එන්වයරන්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි වාහනයක් ලබා දීලා මේ සංචාරක ව්‍යාපාරයේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හරියට හදලා දුන්නොත් ඒක ලොකු දෙයක්. ඒ වගේම සංචාරක අධිකාරියේ සංචාරක අධිකාරිය අපිට හැමතිස්සෙම අපි ඕන වෙලාවක අපිට ඒක රෙෆරන්ස් එකක් ගන්න හැමතිස්සෙම යහුසුලව කටයුතු කරොත් මීට වඩා අපිට අපි එක්ක අපේ ප්‍රශ්න ගැන මීට වඩා විමසිලිමත්ම හිටියොත් ඒක තවත් වැදගත් වෙයි. අවසාන වශයෙන් මේ කරුණු සේරම හරියට කළා දුන්නොත් රජයට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ රටට කිසිම ප්‍රශ්නයක් නැතුව අපි ඩොලර් ටික හොයලා දෙන්නම්. අපිට ඔය ටික දෙන්න අපේ කට්ටිය සීල දෙනාම එකාමෙන් පෙළ ගැහි සිටිනවා. බොහොම ස්තුතියි.